සුබ දවසක්. ගොඩක් කට්ටියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයන්නේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක විතරමයි. ඔය මොබයිල් ෆෝන් එකෙන් තමයි සල්ලි හොයනවා නම් සල්ලි හොයන්න වෙන්නේ. හරි. මෙවැද්දින් සමහර විට ඔයාට මොබයිල් ෆෝන් එක විතරයි තියෙන්නේ. සමහර විට ඔයාට PC එකක් තියෙන්න පුළුවන්. ඔයා මොනම තැන ඉඳියත් අමාද ඔයාට කියලා දෙනවා පොඩි ස්ටෙප්ස් ටිකක්. ඔයාට කරන්න තියෙන්නේ මම කියලා දෙන ස්ටෙප්ස් ටික ඒ විදිහට ෆලෝ කරන එක විතරමයි. ඔයා මොබයිල් ෆෝන් එකක් යූස් කරත් ඔයා PC එකක් යූස් කරත් මම දෙන ස්ටෙප්ස් ටික අද ෆලෝ කරන්න පටන් ගත්තොත් අදින් පස්සේ මම 100ට 100ක් ගරන්ට් කරනවා අදින් පස්සේ ඔයා සල්ලි හොයනවා. මේ ප්‍රොසෙස් එක ඇතුලේ ඔයා මුලින්ම එන්න ඕන ඉන්ස්ටාග්‍රෑම් එකට. ඉන්ස්ටාග්‍රෑම් එකේ මේ ප්‍රොෆයිල් එක ඔයාට පුළුවන් හොයාගන්න. මේ ප්‍රොෆයිල් එකේ නම තමයි යෝගා. මේ ප්‍රොෆයිල් එක වගේම ඔයා ඊළඟට හොයාගන්න ඕන ප්‍රොෆයිල් එක තමයි වෙල්ත්. ඊළඟට හොයාගන්න ඕන ප්‍රොෆයිල් එක තමයි වුමන් 77 ෆිට්. ඒ වගේම ප්‍රොෆයිල් එකක් තමයි මේ ප්‍රොෆයිල් එක. මේ ප්‍රොෆයිල් හතර ඔයා ඉන්ස්ටාග්‍රෑම් එකේ හොයාගන්නකෝ. හොයාගෙන ඔයා මුලින්ම එන්න ඕන මේ ඉන්ස්ටාග්‍රෑම් account එකට. දියෝගා මේ ඉන්ස්ටාග්‍රෑම් account එකේ මේ වෙද්දී followers ඉන්නවා මිලියන 2කට එහා. මිලියන 2කට එහා ඉන්නවා වගේම මෙන්න මේක ඇතුලේ create කරලා තියෙන එහෙම නැත්නම් post කරලා තියෙන reels 1 by 1 ඔයා click කරලා බලන්න ඕන. මේ reel එක ඔයාට පේනවා ඇති මේ reel එක මෙයාගේ නෙමෙයි. මේ reel එක අරන් තියෙන්නේ කොයිද? මෙන්න තියෙනවා ගත්ත profile එක. ඔයාට පේනවා ඇති මෙන්න මෙතන overs කියලා ගත්ත profile එකේ නේම් එක තියෙනවා. ඒ වගේම මේක ඇතුලේ තියෙන කැමති වීඩියෝ එකක්. කැමති වීඩියෝ එකක් ඔයා open කරලා බලන්න. මෙයාගේ videos එකක්වත් නැහැ. මේ හැම වීඩියෝ එකක්ම වෙන කොහින් හරි අරන් repost කරලා තමයි තියෙන්නේ. එතකොට පළවෙනි profile එකේ සම්පූර්ණයෙන් repost කරන වැඩක් කරන්නේ followersලා මිලියන 2කට එහා ඉන්නවා. ඒ වගේම තමයි දෙවෙනි profile එක wealth කියන profile එකේ මේ වෙද්දී ඉන්නවා මිලියන 10කට ආසන්න ප්‍රමාණය followersලා. ඇවිල්ලා බලන්න මෙයාගේ profile එකේ post කරන content video. ඔයාට පේනවා ඇති මෙන්න තියෙනවා ගත්ත place එක. ඔයාට කැමති වීඩියෝ එකක් උඩ click කරලා බලන්න. ඔයාට බලා ගන්න පුළුවන් වේවි මෙන්න මෙයාගේ profile එකෙත් මෙයා මේ විදිහට post කරන්නේ මෙයාගේ content නෙමෙයි. වෙන තැන් වලින් අරගෙන තමයි මෙයාගේ මෙන්න මේ Instagram account එකට මෙයා repost කරන්නේ. එතකොට මෙන්න මේ දෙවෙනි Instagram account එකෙත් මෙයාගේ content නෙමෙයි use කරන්නේ. තුන්වෙනි Instagram account එක එකටත් ඇවිල්ලා මෙයා create කරලා තියෙන reels වල සුට්ටක් description එක එහෙම නැත්නම් ඇවිල්ලා බලන්න ඒක උඩ click කරලා ඔයාලට පේනවා ඇති C copyright. එහෙම නැත්නම් මෙන්න ගත්ත place එක available. ඒ වගේම කැමති video එකක් උඩ open කරලා එහෙම නැත්නම් click කරලා බලන්න මේ එකම video එකක්වත් මෙයාගේ නෙමෙයි. වෙන තැනකින් අරගෙන ඒකේ profile name එක credit එක pass කරලා තමයි මෙයා මේ විදිහට මෙයාගේ profile එකේ එහෙම නැත්නම් මේ Instagram account එකට repost කරන්නේ. එතකොට මෙයාගේ නෙමෙයි මේ content. ඒ වගේම තමයි මේ page එක මේ page එකේ followersලා මිලියන 29ක් ඉන්නවා. මිලියන 29ක් ඉන්නවා වගේම සුට්ටක් ඇවිල්ලා බලන්න මෙයාගේ content ද මෙයා use කරන්නේ නැහැ. මෙයාගේ content නෙමෙයි මෙයා use කරන්නේ. මෙන්න තියෙනවා ගත්ත place එක. ඒ වගේම මෙයාත් වෙන කට්ටියන්ගේ content එක්කන් තමයි මේ Instagram account එක create කරලා තියෙන්නේ. එහෙම නැත්නම් build කරලා තියෙන්නේ. සරලව මම ඔයාලට මෙන්න මේ විදිහට pages 4ක් දෙන්නවා. මේ pages 4ටම අපි කියනවා team page. Team page කියන්නේ එක කැටගරියක් තෝරගෙන ඒ කැටගරියට related වෙන විදිහේ content මේකට ගෙනවිත් repost කරනවා. මෙයා යෝගා කියන කැටගරිය තෝරගත්තා. මෙයා wealth කියන කැටගරිය තෝරගත්තා. මෙයා fitness කියන කැටගරිය තෝරගත්තා. මෙයා වෙනම category එකක් තෝරගෙන එයාගේ category ඇතුලේ එයාගේ Instagram account grow කරලා තියෙනවා. ඔයාලට බැරිද මේ දේ කරන්න? ඔව්, mobile phone එකෙන් 100ට 100ක් practice කරන්න පුළුවන්. ගියා Instagram එකට මං හිතනවා Instagram account එකක් ඔයාට හදා ගන්න පුළුවන් ඇති. පුළුවන් නම් ඔයා කැමති category එකක් niche එකක්. එහෙම නැත්නම් අපි team page එක ඔයා තෝරගන්න ඕන මුලින්ම niche එකක්. හොඳ niche එකක් තමයි fitness කියන්නේ. හොඳ niche එකක් තමයි yoga කියන්නේ. හොඳ niche එකක් තමයි wealth කියන්නේ. මේ වගේ niche එකක් ඔයා තෝරගන්න ඕන. ඒ niche එකක් තෝරගෙන අද start කරන්න ඕන වෙන කට්ටියන්ගේ content repost කරන වැඩේ. ඒ කියන්නේ වෙන කට්ටියන්ගේ content ගෙනවිත් ඔයාගේ Instagram account එකේ ඔයාගේ niche එකට ගැලපෙන විදිහට ඔයා repost කරන්න පටන් ගන්න ඕන. ඔයා දවසකට reels 3ක් දාන්න ඕන. ඒ වගේම ඔයා දවස
දවසට පෝස් දෙකක් ක්‍රියේට් කරන්න ඕන. ඔය රීල්ස් තුනයි පෝස් දෙකයි. දවසට ඔයාට උපරිම යාවි විනාඩි 30ක් ඔය වැඩේට 100ට 100ක් මොබයිල් ෆෝන් එකෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මොබයිල් ෆෝන් එකෙන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තීම් පේජ් එකක් කරනවා නම්. තීම් පේජ් එකක් කරනවා නම් චුට්ටක් ඇවිල්ලා බලන්න පුළුවන් ඕනම Instagram account එක බයෝ එක. මේ Instagram account එකේ බයෝ එක උඩ ක්ලික් කරාට පස්සේ රීඩිරෙක්ට් වෙන්නේ මේ ප්‍රොඩක්ට් එකට. ඒ වගේම මෙයාගේ Instagram account එකේ බයෝ එකට ක්ලික් කරාට පස්සේ රීඩිරෙක්ට් වෙනවා එයාගේ වෙබ්සයිට් එකට. වෙබ්සයිට් එකක් විදිහට මේ වෙබ්සයිට් එකට මේ වෙද්දි 1.2 million monthly visit කරනවා related වෙනවා news වලට. News වලට related වෙන වෙබ්සයිට් එකක් million 1.2ක් monthly visit කරනවා නම් ඔයාට පේනවා ඇති ආව ගමන් ඔයාට මේක advertising play වෙනවා. Advertising play වෙනවා කියන්නේ estimate income එක ගත්තට පස්සේ අවුරුද්දකට ඩොලර් 48,000ක් විතර. ඒ කියන්නේ මාසෙට ඩොලර් 4,000ක් විතර income එකක් මේ වෙබ්සයිට් එක ඇතුළේ මෙයා earn කරනවා. වෙබ්සයිට් එක වගේම එයාගේ shop එක මේ විදිහට launch කරලා තියෙනවා. Shop එක ඇතුළෙත් වෙනම income එකක් generate කරනවා. මේ පළවෙනි recommendation එක. ඔයාට ඕනේ success වෙන්න නම් අඩුම මොබයිල් ෆෝන් එකෙන් 100ට 100ක් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මෙතඩ් එකක් විදියට අද ස්ටාර්ට් කරමු. ඔයාගේ තීම් පේජ් එක සක්සස් වෙන්න ඕනේ නම් තීම් පේජ් එක ස්ටාර්ට් කරන්න. මේ තීම් පේජ් එකක් ඒ වගේම Instagram account එකක් මේ තියෙනවා. මේක තීම් පේජ් එකක් නෙමෙයි. මෙයා ක්‍රියේට් කරන්න මෙයාගේ ඕන් කන්ටෙන්ට්. ඔව් අපේ කට්ටියන්ට ගොඩක්ම තියෙන ප්‍රශ්නේ ඕන් කන්ටෙන්ට් ක්‍රියේට් කරන එක. තීරණය කරන්න පුළුවන් ඕන් කන්ටෙන්ට් ක්‍රියේට් කරනවද නැද්ද කියන දේ. හැබැයි ඔයාල හැත්ති නම් ඕන් කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න තමන්ගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න ඇවිල්ලා බලන්න පුළුවන් ලස්සන Instagram account එකක්. ලස්සන Instagram account එකක් followers ලා ඉන්නවා මිලියන 2ක්. Instagram account එකක් විදියට මෙයා ස්ටාර්ට් කරලා තියෙන 2018 කැනඩා තමයි මේ Instagram account එකේ country එක. කැනඩා වගේම මේ Instagram account එකේ bio එක උඩ link කර එහෙම නැත්නම් click කරලා බලන්න පුළුවන්. චුට්ටක් ඇවිල්ලා click කරලා බලන්න. එතකොට read එක එහෙම නැත්නම් options දෙකක් තියෙනවා. Options දෙක ඇතුලේ shop එකේ වගේම app එක available. Shop එක වගේම app එක available වගේම ඔයාලට ඇවිල්ලා බලන්න පුළුවන් App Store එකේ තියෙන app එක. මේ වෙද්දි rating එක තියෙනවා 2900ක්. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා Google Play එකේ තියෙන app එක. App එක download කරලා තියෙනවා ලක්ෂ එකට එහා. Download කරලා තියෙනවා ලක්ෂ එකට එහා. Review කරලා තියෙන කීයද 953යි. Identify කරගන්න opportunity. ලක්ෂයක් download කරලා review කරලා තියෙන 953. එතකොට 1000කටත් අඩුවෙන් තමයි review කරලා එතකොට ලක්ෂයක් ඩවුන්ලෝඩ් කරනවා. එතකොට කොච්චර අඩු ප්‍රමාණයක්ද මේක රිවිව් කරන්නේ? රිවිව් කරන්නේ ගොඩක් අඩු ප්‍රමාණයක් නම් මෙතන තියෙනවා රිවිව්ස් 2900ක්. එතකොට අනිවාර්යෙන් මේක ලක්ෂ 3කට එහා ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. අඩුම ලක්ෂ 4ක් මෙන්න මේ ඇප් එක යූස් කරනවා. ලක්ෂ 5ක් යූස් කරනවා කියලා හිතේ තියාගන්නකෝ. ලක්ෂ 5ක් යූස් කරනවා මේ ඇප් එක ටෝටලි ප්‍රී යූස් කරන්න බෑ. ටෝටලි ප්‍රී යූස් කරන්න බෑ. මන්ත්ලි සබ්ස්ක්‍රිප්ෂන් එක ඩොලර් 20යි. ඩොලර් 20 ගානේ ලක්ෂ 5ක් මේ ඇප් එක යූස් කළොතින් මාසෙට කොච්චර ලොකු ඉන්කම් එකක්ද? ඔව් සමහරකට කියන්න පුළුවන් ඔච්චර ලොකු ඉන්කම් නම් ගන්න බෑයි කියලා. ලොච්චර ලොකු ඉන්කම් ගන්න බෑයි කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. මොකද ඔය සමහර විට ඔන්ලයින් බිස්නස් කියන concept එක දන්නේ නැත්තම්. ලක්ෂ 5ක් මේ ඇප් එක යූස් කළොතින් මේ ලක්ෂ 5ේ subscription එක minimum subscription එක ඩොලර් 19.99 ඩොලර් 20යි. ඩොලර් 20යි. ඩොලර් 20 වැඩි කරන්න ලක්ෂ 5ෙන් ලොකු ඉන්කම් එකක් සරලවම මේ Instagram account එක ඇතුළේ මෙයා earn කරනවා. ඔව් සරලවම දැනගෙන ඉන්න බෑ ඉතින් මෙච්චර සෙල්ලමක් දාන්න නම් Instagram කියන මෙන්න මේ social media network එක genuine විදිහටම grow කරගන්න. ඔව් grow කරගන්නවා දන්නේ නැද්ද? ඔය grow කරගන්න හිම දන්නේ නැත්තම් මෙන්න මේ social media master course එකේ link එක මේ video එකේ description එකේ තියෙනවා. චුට්ටක් ඇවිල්ලා බලන්න. මේ master course එකේ කියලා දීලා තියෙනවා සම්පූර්ණයෙන්ම Instagram එක ඇතුළේ වැඩ කරන process එකේ A to Z සරලවම Instagram marketing කියන concept එකේ A to Z ඔයාලා මෙතනින් learn කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි හැම social media network එකකම genuine විදියටම කොහොමද account grow කරගන්නේ කියන process එක මෙතන තියෙනවා. especially ඔව් ගොඩක් කට්ටිය request කරා master courses වල prices ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අද අඩු වෙලා තියෙන master courses වල prices මේ video එකේ description එකේ තියෙනවා. මේ master courses වලට access කරන discount link එක. ඒ discount link එකෙන් ගියොතින් මේ දවස් ඇතුළේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ අඩු ප්‍රයිස් එකට මේ master courses වලට ඕනේ නම් ඔයාලට පුළුවන් join වෙන්න. මොකද join වෙන කට්ටියන්ට 100ට 100 ගැරන්ටියක් තියෙනවනේ. success වෙන්න ඕනේ නම් ඕන කෙනෙකුට අවිල්ල අද පුළුවන් join වෙලා
ජෝනියක ස්ටාර්ට් කරන්න. ඒක ඒ විදිහට මතක් කරන ගමන් පළවෙනි ඔපචුනිටි ඉන්ස්ටාග්‍රෑම් එකේ තියෙද්දී මම දෙවිනියට එන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකට. මේ වෙබ්සයිට් එකේ නම තමයි smartschoolhouse.com. මේ වෙබ්සයිට් එක. මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන් බේවි වෙබ්සයිට් එකක් විදිහට. වෙබ්සයිට් එක ඇතුලේ ඇඩ්වර්ටයිස්මන්ට් ලොකු ප්‍රමාණයක් මේ වෙද්දී ෂෝ වෙනවා. සරලවම මේ වෙබ්සයිට් එක මොනිටයිස් කරලා තියෙනවා Google එක through වෙබ්සයිට් එකක් විදිහට. මේ වෙද්දී මන්ත්ලි ගත්තට පස්සේ 277,000ක් එනවා. මේ වෙබ්සයිට් එක රිලේටඩ් වෙනවා රෙසිපීස්, ක්‍රාෆ්ට්, හොලිඩේස් කියන කැටගරි තුනටම මේ විදිහට රිලේටඩ් වෙනවා නම් මේන්ලි ફોකස් කරලා තියෙනවා රෙසිපීස් කියන කැටගරිය. ආ රෙසිපීස් කියන කැටගරිය ඇතුලේ මේන්ලි ફોකස් කරන මේ වෙබ්සයිට් එක ඇතුලේ ඇස්ටිමේට් ඉන්කම් එක අවුරුද්දට හැබැයි පොඩි ගාණක් නේද 281,000ක් තමයි මේක විසිට කරන්නේ. මම ඉස්සෙල්ලා කිව්ව වෙබ්සයිට් එක මිලියන 1.2ක් විසිට කරත් ඒක නිවුස් කියන කැටගරියට රිලේටඩ් වෙන නිසා ලොකු වෙනින් එකක් නෑ. හැබැයි ඩොලර් 48,000ක් එයා earn කරන්නේ මිලියන 1.2ක් ඇතුලේ. හැබැයි මේ කැටගරිය රෙසිපි කියන කැටගරිය ඇතුලේ මෙයාගේ එහෙම නැත්නම් මන්ත්ලි විසිටර්ස් ලනේ 280,000යි. හැබැයි නමුත් එයාත් ඩොලර් 48,000ක earnin potential එකක් තියෙන කෙනෙක්. මීට වඩා earn කරනවා වගේම ඩොලර් 48,000ක් මේ වෙබ්සයිට් එක ඇතුලේ estimate earnin එකක් තියෙනවා. ඩොලර් 48,000ක් මේක ඇතුලේ estimate earnin එකක් තියෙනවා. වගේම මේ වෙබ්සයිට් එක මම analyze කරනවා. analyze කරන්නේ මෙන්න මේ traffic journey එක තමයි analyze කරන්නේ. ඇයි traffic journey එක analyze කරනවා? මේකේ වඩ පේනවා ඇති මෙන්න මේ organically තමයි 160ක් එන්නේ. ඒ කියන්නේ Google එක ඇතුලේ තමයි මේකට traffic එක එන්නේ. 160ක් Google එක ඇතුලේ traffic එක එනවා. other sources වලින් වඩ පේනවා ඇති traffic එක එනවා. Pinterest එකනොත් ලොකු traffic එකක් එනවා. වඩ පේනවා ඇති 116ක traffic portion එකක් Pinterest එක එනවා. Pinterest account එක තමයි මේ තියෙන්නේ. Pinterest account එකේ ඔයාලට පේනවා ඉතින් ලොකු views ප්‍රමාණයක් monthly generate වෙනවා. Pinterest account එක ඇතුළේ ලොකු views ප්‍රමාණයක් generate වෙනවා වගේම මෙන්න මේකේ traffic එක redirect වෙන තැන චුට්ටක් බලන්න. එහෙම නැත්නම් top destinations කියලා මෙන්න මේ විදිහට traffic එක redirect වෙන places තියෙනවා. මේ විදිහට traffic එක redirect වෙන places 5කට mainly redirect වෙද්දී පළවෙනි place එක විදිහට මේ website එක තියෙනවා. මේ වෙබ්සයිට් එකත් රෙසිපීස් වලට රිලේටඩ් වෙනවා. ආ රෙසිපීස් වලට රිලේටඩ් වෙනවා වගේම මේ වෙබ්සයිට් එකේ මෙන්න මෙතන තියෙනවා about section එක. ඇවිල්ලා සුට්ටක් about section එක බලන්න. ඒ වගේම තමයි අලුත් අනික් වෙබ්සයිට් එකේ මෙන්න මෙතනත් තියෙනවා about section එක. ඒ about section එක සුට්ටක් ඇවිල්ලා බලන්න. දෙකම එකයි. මේ වෙබ්සයිට් දෙකේම about section එක දෙකම එකයි. රීසන් එක තමයි මේ වෙබ්සයිට් දෙකම මෙයාගේ. මේ වෙබ්සයිට් එක මේ වෙබ්සයිට් එකත් රිලේටඩ් වෙනවා රෙසිපීස් වලට රිලේටඩ් වෙන වෙබ්සයිට් එකක් වගේම මේ වෙබ්සයිට් එකට මන්ත්ලි විසිට් කරනවා 152,000. එතකොට එතන ඩොලර් 26,000ක් earn කරලා ඉවරයි එයාගේ ඒ වෙබ්සයිට් එක ඇතුලේ. ඒ වෙබ්සයිට් එක ඇතුලේ ඉස්සර earn කරනවා. ඒ වගේම මේකේ ඔයාලට පේනවා ඇති තවත් වෙබ්සයිට්ස් available. මම හිතන්නේ එයාලගේ රිලේෂන් ලගේ එහෙම නැත්නම් එයාගේම වෙබ්සයිට් තමයි ඉතිරි වෙබ්සයිට් සම්පූර්ණයෙන් රිලේටඩ් වෙනවා රෙසිපීස් වලට ඔපෂනුටිය. එක වෙබ්සයිට් එකක් කළොතින් කවදාවත් කෙනෙක් වෙබ්සයිට් කරනක නවත්තන්නේ නැහැ. මොකද ඒව ඇතුලේ ලොකුවටම earn කරන්න පුළුවන් නිසා තමයි මෙයාලා මේ විදිහට එක වෙබ්සයිට් එකක් කළා කවදාවත් නවත්තන්නේ නැත්තේ. ඔව්. ඔයාගේ වෙබ්සයිට් එක තාමත් ඉතින් ස්ටාර්ට් කළා නැද්ද? සක්සස් වෙන්න ඕනේ නැද්ද? සල්ලි හොයන්න ඕනේ නම් ඔයාගේ වෙබ්සයිට් එක ඔයාට ඕපන් කරන්න වෙයි. මෙයා වෙබ්සයිට් එක ඕපන් කළා නිකන් ඉදී නෑ. හැදුවා ලස්සන බ්‍රෑන්ඩ් එකක්. ඒ බ්‍රෑන්ඩ් එක ඇතුලේ Pinterest එකේ ලස්සන views ප්‍රමාණයක් ජෙනරේට් කරනවා මන්ත්ලි. ඒ වගේම තමයි Facebook එක ඇතුලේ ලස්සන followers ප්‍රමාණයක් ඇවිල්ලා බලන්න පුළුවන්. Instagram එක ඇතුලේ reasonable followers ප්‍රමාණයක්. TikTok එක ඇතුලේ reasonable followers ප්‍රමාණයක්. මේ විදිහෙන් YouTube එකේ මහා ලොකුවටම active නෑ. Anyway මෙයා social media genuine විදිහටම stable කරලා දිනවා. Social media වල stable එකේ final result එක තමයි එයාගේ website එක ඇතුලේ ලස්සන traffic එකක් generate වෙලා ලස්සන income එකක් website එක ඇතුලේ generate කරන්නේ. website එක ඇතුලේ generate කරනවා නම් second recommendation එක මේ වෙද්දනුත්
ස්ටාර්ට් කළා නැත්නම් ඔයාගේ බ්ලොග් එක ඕනේ සල්ලි හොයන්න නම් ඔව් මොබයිල් ෆෝන් එකෙන් නම් බ්ලොග් එකක් කරන්න ට්‍රයි කරන්න එපා. මොබයිල් ෆෝන් එකෙන් බ්ලොග් එකක් කරන්න බෑ. මම කිව්වේ මොබයිල් ෆෝන් එකෙන් මෙන්න මේ ප්‍රොසෙස් එක වඩ 100% ෆලෝ කරන්න පුළුවන්. හැබැයි හැමදේම මොබයිල් ෆෝන් එකෙන් කරන්න බෑ. මොබයිල් ෆෝන් එකෙන් තීම් පේජ් එකක් කරන්න. තීම් පේජ් එකක් කරාට පස්සේ ඔයාගේ ප්‍රොඩක්ට් එකක් වගේම තීම් පේජ් එකක් කළොත්ින් ඔයාට ඔපෂනොටිස් ලොකු ප්‍රමාණයක් තියෙනවා. තවත් ඔපෂනොටියක් තමයි ඔයාට එන්න පුළුවන් මේ වෙබ්සයිට් එකට. instadigit.io මේ වෙබ්සයිට් එකට චුට්ටක් ඇවිල්ලා බලන්නකෝ. මේ වෙබ්සයිට් එකේ ඔන්න ඔය වගේ Instagram account තියෙන කට්ටිය තමයි මේ ඉන්නේ. Instagram account තියෙන කට්ටියන්ගේ මෙන්න මේ විදිහට influencersලා විදිහට වැඩ කරනවා. influencersලා විදිහට වැඩ කරද්දී ඔයාට පේනවා ඇති එක story එකක්. සරලවම ඔයා හිතන්නකෝ Instagram එකට එනවා. මෙයාගෙන 1.1 million 40 followers ප්‍රමාණයක් 1.1 million followers ලා ඉන්නවා. අපි හිතමුකෝ මේ වගේ එනවා. ඇවිල්ලා මෙන්න මේ වගේ reels එකක් මේකට create කළා. මේ වගේ reel එකක් create කරන්න ගන්න prices list එක තමයි මේ තියෙන්නේ. ඒ story එකක් create කරගන්න $810ක් ගන්නවා. එයාට තමයි වැඩිම orders ඔයාට පේනද මේ වෙද්දී orders ලොකු ප්‍රමාණයක් මෙයාට drive වෙලා තියෙනවා. orders drive වෙනවා නම් මේක story එකක්. stories සාමාන්‍යයෙන් 3-4ක් මාසෙට create කරගත්තらන් ඇති නේද මේ ගන්නට. ඔව් ඇති. ඇති ඉතින් ඔයා මුලින්ම ඉතින් ඔයාගේ Instagram account එක create කරන්න මම කිව්වනේ. ඕන කෙනෙක් සල්ලි හොයන තැනට ගේනවා. Instagram account එක create කරන්න. තමන්ගේ blog එක start කරන්න. සල්ලි හොයන තැනට ගෙනල්ලා පෙන්නන්න. හැබැයි ඉතින් මේවා කරන්න ඕන. මේවා කරන්න ඕනේ. මේවා කළොත් ඉන්නේ ඔයාට success වෙන්න පුළුවන්. මම process එක දෙන්නම්. ඔව් 100%ක් මම process එක දීලා තියෙනවා. blog එකක් කරන විදිහ A to Z මේ master course එක තුළ මම කතා කරලා දෙනවා. blog එකක් කරන විදිහ එක step ගන්න මේ තියෙන ලොකු steps ප්‍රමාණයක්. blogging කියන concept එකේ ලොකු steps ප්‍රමාණයක් තියෙනවා. ඔයාට blog එකක් start කරන්න ඕනේ නම් success වෙන්න ඕනේ නම් මෙන්න මේ master course එකේ link එක මේ video එකේ description එකේ තියෙනවා. ඕන කෙනෙකුට ඇවිල්ලා join වෙන්න පුළුවන්. මොකද online business වල ඔයා මුලින්ම start කරන්න ඕන YouTube එකේ මගේ පළවෙනි recommendation එක. දෙවෙනියට start කරන්න ඕන blog එක තුන්වෙනියට selling process එක. ඒක selling dropshipping වෙන්න පුළුවන්, Amazon KDP වෙන්න පුළුවන්, Alibaba වෙන්න පුළුවන්, Alibaba එකේ import process එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Amazon FBA වෙන්න පුළුවන්. මෙතනදී ඔයා selling process එකක් start කරන්න ඕන. ඒ වගේම තමයි social media. සල්ලි හොයන්න නම් social media අනිවාර්යෙන් stable කරන්න ඕන. ඒ වගේම තමන්ගේ බිස්නස් එක. ඔය තමන්ගේ බිස්නස් එක virtual space එකේ launch කරන්න ඕන. ඒකට මම අද අලුත් platform එකක් දෙනවා. virtual space එකේ launch කරන්න ඕන වගේම 5 up ඔක්ක අනිවාර්යෙන් වැඩ කරන්න ඕන. online business කරනවා නම් skill හැමදාම හදා ගන්න ඕන. skill අතර photoshop වෙන්න පුළුවන්, wordpress වෙන්න පුළුවන්, video editing වෙන්න පුළුවන්, seo වෙන්න පුළුවන්. මේවා major skill. major skill හදාගත්තොත් unlimited ඔයාලට සල්ලි හොයන්න පුළුවන්. skill තියෙන ඕන සල්ලි හොයන්න නම්. ඒ වගේම තමයි cryptocurrency වල part එකක් NFT හරහා සල්ලි හොයන්න පුළුවන්. ඔයා subjects දන්නවා නම් ඕනම කෙනෙකුට පුළුවන් කරගෙන යන්න. දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා මෙන්න මේ master courses වලට join වෙන link එක. ගිහිල්ලා join වෙන්න පුළුවන්. join වෙද්දී ඔයාලට හම්බෙන benefit එක තමයි lifetime whatsapp support එක available. ඒ වගේම තමයි 100% guarantee. 100%ක් guarantee කරනවා මේ master course එකක් learn කළා මේ online business කියන field එකට ඔයා આવතින් ඔයා එන field එක ඇතුලේ අනිවාර්යෙන්ම මම සල්ලි හොයන තැනට ගේනවා. කරන්න තියෙන එකම දේ මම දෙන steps වලට ඔයා වැඩ කරන්න ඕනේ. එච්චරමයි කරන්න තියෙන්නේ. ඔයා ඒකට ලැහැත්ති නම් සල්ලි හොයන්නත් ඕනේ නම් ඕනම කෙනෙකුට පුළුවන් අද ඇවිල්ලා වීඩියෝ එකේ description එකේ තියෙන discount link එක use කරලා මෙන්න මේ price එකට අද join වෙන්න. ඒ වගේම personal training එකක් ඕනේ නම් ඔයාට ඕන දවස ඇවිල්ලා book කරන්න. ඔයාට ගන්න පුළුවන් baby personal training එකක්. ඒ වගේම අපේ club එක. ඔව්. අද club එකේ ලස්සන දෙයක් ඔයාට කියලා දීලා ඇති. යන්න club එකට ගිහිල්ලා ඕනේ නම් බලලා ඒ දේවල් ගන්න ඕනේ නම් ඇවිල්ලා join වෙලා ඒ දේ ගන්න. මේ හැම link එකක්ම මේ වීඩියෝ එකේ description එකේ available. ඒකේ විදිහට මතක් කරන ගමන් club එකේ මොනවද මම කියලා තියෙන්නේ? club එකේ ලස්සන concept එකක් කතා කරලා තියෙනවා. අලුතෙන් ආව platform එකක්. ඒ platform එක ඇතුලේ ඕනම product එකක් ඕනම subscription එකක් අපිට දෙන්න පුළුවන්. ඒ වගේම තමයි bank withdrawal ගන්න පුළුවන්. අලුතෙන් ආවේ අද තමයි මමත් account එක හැදුවේ. අදින් පස්සේ ඔයාලට පුළුවන් මේ platform එක ඇතුලේ totally free ඔයාගේ merchant එක handle කරන්න. මම කියලා දෙන්නම් මේ platform එක ඇතුලේ කොහොමද merchant එකක් handle කරන්නේ. මේ platform එක මොකක්ද කියන දේ. ඔව් මේ වෙද්දී club එකේ කතා කරලා දෙනවා. අලුතෙන් ආවේ website එක. මේ වෙද්දී ඔයාත්කම් මම මේ platform එක කතා කරලත් නැහැ. ඕනම කෙනෙකුට තමන්ගේ ඉෂ්ටෝ එක. ඔව් ඉෂ්ටෝ එක. ඇවිල්ලා බලන්න මේ කට්ටිය Instagram එක ඇතුලේ offer කරන්න මේ product එක. මේ product එක offer කරන්න නම් ඉෂ්ටෝ එකක් තියෙනවා. ඒ ඉෂ්ටෝ එක හදන්න ඕන process එක මම මෙතන කතා කරලා තියෙනවා. මේක ඇතුලේ totally free අපිට ඉෂ්ටෝ එකක්. as example
සොෆිෆයි වගේ ස්ටෝ එකක් ලෝන්ච් කරන්න පුළුවන් ටෝටලි ෆ්‍රී. ඔව් මේ වෙබ්සයිට් එක මොකක්ද කියන දේ එක්ක මේ කතා කරලා තියෙනවා. අද මම කිව්වේ මූලිකවම තීම් පේජ් එකක් අද ඔයයි ස්ටාර්ට් කරන්න ඕන. ඒක වාට කරන්න පුළුවන් ෆෝන් එකෙන් හෝ PC එකෙන්. තීම් පේජ් එකක් ස්ටාර්ට් කළොතින් එක්ක ඔයාගේ ප්‍රොඩක්ට් එකක් නැත්නම් ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක් විදිහට ඇවිල්ලා මේ වගේ වෙබ්සයිට් වල වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්න පුළුවන් තීම් පේජ් එකක් ස්ටාර්ට් කරන්න ග්‍රෝ කරන්නත් මම කියලා දීලා තියෙනවා. ඒ ප්‍රොසෙස් එක ඇතුළේ ග්‍රෝ කළා අද වැඩ ස්ටාර්ට් කරොත් සරලවම සල්ලි හොයන්න පුළුවන්. ඔයාට චුට්ටක් සැකයි වගේ නම් හොයලා බලන්න පුළුවන්. හොයලා බලන්න පුළුවන් ඔයා ස්ටාර්ට් කළොතින් මම සල්ලි හොයන තැනට ඔයාව ගේනවා. ඒ වගේම තමයි සෙකන්ඩ් රෙකමෙන්ඩේෂන් එක. තාමත් මේ වෙනකොනොත් ස්ටාර්ට් කළා නැත්නම් ඔයාගේ බ්ලොග් එක අදවත් ස්ටාර්ට් කරන්න සල්ලි හොයන්න ඕනේ නම් මේව ඇතුලේ අන්ලිමිටඩ් හොයන්න පුළුවන් ඕනම කෙනෙකුට ඇවිල්ලා බ්ලොග් එකක් ස්ටාර්ට් කළොතින්. මම හිතනවා ස්ටාර්ට් කරයි ඔයාගේ බ්ලොග් එක. බ්ලොග් එක ස්ටාර්ට් කරයි වගේම ප්‍රශ්න තියෙන කට්ටියන්ට ඕන වෙලාවක කමෙන්ට් එකක් හරි ඩිරෙක්ට් මැසේජ් එකක් දාලා හරි ඔයාලට අහන්න පුළුවන්. නැවතත් මතක් කරනවා දන්නේ නැති දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ මාස්ටර් කෝසස් වලට ඇක්සස් කරන ලින්ක් එක අවේලබල්. එන්නද ඇවිල්ලා ඕනේ නම් සක්සස් වෙන්න ඕනම කෙනෙකුට පුළුවන් අද මේ මාස්ටර් කෝසස් වලට ජොයින් වෙලා අදින් පස්සේ සක්සස් වෙන්න වැඩ ටික ස්ටාර්ට් කරන්න. ඒකේ විදිහට මතක් කරන ගමන් වීඩියෝ එක හරහා පොඩි හරි දෙයක් ගත්තා නම් පොඩි කමෙන්ට් එකක් දාලා channel එක subscribe කරලා අපිත් එක්ක set වෙලා ඉන්න. මොකද ලස්සන ගමනක් ඔයාලට හැමදාම තියෙයි. ලස්සන concept එකක් ගන්න පුළුවන් baby හැමදාම. එදෙත් එක්කන් අදට ගිහිල්ලා නම් සියලු දෙනාටම සුබ දවසක්.